ගෙවන දවසේ උණුසුම පවත්වවට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප. මම තාරිකා මිරංගනේ ප්‍රථම නවදහනේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. දේශප්‍රේමීන්ගේ වගකීම. දේශප්‍රේමීන් ගැන කතා කළොත් අදත් දේශප්‍රේමීන් ඉන්නවා. නමුත් වගකීම් බාර දුන් විට ඇතැම් දේශප්‍රේමීන් කටයුතු කරන්නේ කෙසේද කියා ඔබ අප කවුරුත් දන්නේ. ගුරු වැටුප් විසඳීමේ යෝජනාවලියක්. නාමල් කුමාර්ගෙන් CID පැය 10ක් ප්‍රශ්න කරයි. දේශීය පුවත් ඔබ වෙත කෙනීමේ අනුග්‍රාහක දායකත්වය. An experience and unforgettable event. NIDM, the future of higher education. අනගාරික ධර්මපාලතුමන්ගේ 154 වන ජන්මදිනය අදයි. ජාතිය අවදි කළ ධර්මපාලතුමන්ගේ සේවය අගය කිරීම සඳහා දෙවෙනි පුරා සැමරුම් උත්සව රැසක් පැවැතුණා. ඩොන් ඩේවිඩ් හේවා විතාරණ ලෙස ඉපිද ධර්මපාල නමින් අනගාරික දිවියක් ගත කළ ධර්මපාලතුමා සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදි දිවියට එළඹුණා. බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙකු හා නිදහස් සටනේ පුරෝගාමියෙකු ලෙස එතුමා ඉටු කළ මෙහෙය ඉමහත්. ආසියා, උතුරු ඇමරිකා හා යුරෝපා මහත්වීපවල බුදු දහම දේශනා කිරීමට මුල් වූ පළමු බෞද්ධයාද ඔහුයි. මෙරට බෞද්ධ අධ්‍යාපනය බෞද්ධ පාසල් හා දහම් පාසල් ආරම්භ කිරීමේ පුරෝගාමියෙකු වූයේද ධර්මපාලතුමායි. අනගාරික ධර්මපාලතුමාගේ 154 වන ජන්මදින ප්‍රධාන සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරුනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට මල්දම් පළඳවා පුෂ්පෝපහාර දැක්වීම සිදු කෙරුණා. ජනාධිපති ලේකම් කාර්යාලය හා බුද්ධ ශාසන අමාත්‍යංශයයි එය සංවිධාන කළේ. අනාගාරික ධර්මපාලතුමා වැනි විශිෂ්ට වූ ශ්‍රේෂ්ඨ වූ චරිත අප දරුවනේ කියවිය යුත්තේ බොහෝ වෙලාවට අපිට වර්තමානයේ එවැනි චරිත දැකගන්නට නොලැබෙන නිසායි. අනාගාරික ධර්මපාලතුමා මත්ද්‍රව්‍යවලට තඩින් රුද්ධ වූ ආසේම සිය දේශීයත්වය, දේශප්‍රේමීත්වය, බෞද්ධකම පිළිබඳව ඒ නැගූ මහා අභීත හඬ අදටත් වලංගුයි. දේශප්‍රේමීන් ගැන කතා කළොත් අදත් දේශප්‍රේමීන් ඉන්නවා. නමුත් වගකීම් බාර දුන් විට ඇතැම් දේශප්‍රේමීන් කටයුතු කරන්නේ කෙසේද කියා ඔබ අප කවුරුත් දන්නවා. අනාගාරික ධර්මපාලතුමා දේශප්‍රේමීත්වයේ වගේම බෞද්ධ දර්ශනය පිළිබඳව, සිංහල ජාතියක් විදිහට ජාතියේ වගකීම් සහ යුතුකම් පිළිබඳව ඒ නැගූ මහා හඬ අදත් හෙටත් ජනතාවගේ හදවත් තුළ සටහන් වෙනවා. ධර්මපාලතුමා පිළිබඳ පැවති රචනා හා කතික තරඟවල ජයග්‍රාහකීන්ට ත්‍යාග හා සහතික ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. ත්‍රෛනිකායික මහා සංඝරත්නයද අමාත්‍යවරුන් වන ගාමිණී ජයවික්‍රම පෙරේරා හා ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද උත්සවයට එක්ව සිටියා. මේ අතර අනගාරික ධර්මපාලතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති බොරැල්ල කනත්තේ පිහිටි ස්මාරකයට පුෂ්පපහාර දැක්වීම අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් රාජකීය අනගාරික ධර්මපාල පිළිරුවට පුෂ්පපහාර දැක්වීම බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර හා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අනතුරුව රාජකීය හේවා විතාරණ මහාවිද්‍යාලයේදීද ගුණ සමරු උත්සවයක් පැවැත්වුණා. විද්‍යාලයේ ඉදිකර ඇති ධර්මපාල කෞතුකාගාරයද විවෘත කෙරුණා. හේවා විතාරණ විදුහලේ ඉදිකර ඇති ධර්මපාලතුමාගේ පිළිරුවට පුෂ්පපහාරද දැක්වුවා. විදුහල්පති AA ගුණසීන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ගුරුවැටුප් ගැටළු විසඳීමට යෝජනාවලියක් සකස් කෙරෙනවා. ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
අමාත්‍යංශ මට්ටමින් යෝජනා සකස් කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා. ඒ සඳහා යෝජනා ලබා දෙන වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්වයන්ගේ අදහස්ද සැලකිල්ලට ගැනෙනවා. වසර ගණනාවක් පුරා නිසි ක්‍රමවේදයකින් තොරව ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් ගුරුවරුන් ගැටලු රැසකට මුහුණ දී තිබෙනවා. වෘත්තීය ගෞරවය ආරක්ෂා වන පරිදි ගුරු ගැටලු විසඳීමේ යෝජනා සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා. ජනාධිපතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් හෙළි කළ දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාරගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ප්‍රශ්න කළා. පැය 10කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙනවා. උදේ 10ට ආරම්භ වූ ප්‍රශ්න කිරීම් අවසන් වූයේ රාත්‍රී 8ටයි. ප්‍රශ්න කිරීමෙන් පසු නාමල් කුමාරට නිවස වෙත යාම සඳහා පොලිස් ආරක්ෂාවද ලබා දී තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ ඔහුට පවතින ආරක්ෂාව සම්බන්ධ ගැටලුයි. නාමල් කුමාර කියා සිටින්නේ කුමන්ත්‍රණයට සම්බන්ධ හඬපට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර කළ බවයි. මේ අතර කුමන්ත්‍රණය සම්බන්ධයෙන් නාමල් කුමාර මෙහෙ වූ මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ දර්ශන ලබා ගැනීමට අධිකරණය තීන්දු කළා. ඒවා ලබා දෙන්නැයි මාධ්‍ය ආයතන හතරක් වෙත විනිසුරු ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් මතයි නියෝගය නිකුත් කෙරුණේ. ගාල්ල නෙළුව කුකුල්කන්ද මාර්ගයේදී කුඩා ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. එය නිවසක වහලයක් මතටයි පෙරළී තිබෙන්නේ. අනතුරට ලක්වන විට පාසල් සිසුන් ලොරි රථය තුළ සිට තිබෙනවා. ඉන් සිසුන් 5 දෙනෙකු තුවාල ලැබුවා. තවත් 2 දෙනෙකුද අනතුරින් තුවාල ලැබූ බවයි වාර්තා වුණේ. ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන අසල නිවසක් මතට වැටී තිබෙනවා. තුවාල ලැබුවන් නෙළුව, උඩගම හා කරාපිටිය රෝහල් වලට ඇතුළත් කෙරුණා. එක්දරුවෙකුගේ තත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් නෙළුව පොලිසිය වැඩිදුරු පරීක්ෂණ සිදු කරනවා. නීතිය සෑම පුද්ගලයෙකුටම සමානව ක්‍රියාත්මක කිරීම ප්‍රතිපත්තිය බව රජය අවධාරණය කරනවා. එකිනෙකාට වෙනස් ලෙස සැලකීමේ ප්‍රතිපත්තිය වත්මන් රජය වෙනස් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය මනුෂ්‍ය නායකකාර මහතා පවසන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී සුරක්ෂිත කිරීමට රජය පියවර ගත්තා. එහිදී වංචනිකීන්ට, දූෂකීන්ට හා වරදකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මාධ්‍යවේදී කීත් නුයර් මහතාට පහර දීම ආණ්ඩුවේ ප්‍රබලයෙකුගේ මැදිහත් වීමෙන් සිදු වූ බවට ඒත්තු ගැන්වීමේ ප්‍රයත්නයක ඒකාබද්ධ විපක්ෂය නිරතව සිටිනවා. ඔවුන් ඊයේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයකයි එය සඳහන් වන්නේ. එහෙත් ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ආරක්ෂක අංශ පියවර ගත්තා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්ද ප්‍රශ්න කර තිබෙනවා. එවැනි තත්ත්වයක් යටතේ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශ පිළිගත නොහැකි බවයි නානායකාර මහතා සඳහන් කරන්නේ. අපි මේ රජයන් දෙකම නියෝජනය කරපු අය විදිහට රජයන් දෙකේ වෙනස පැහැදිලිව අපිට දැනෙනවා. ඒක තමයි අපේ හිතවත්කම් වලට, අපේ යාළු මිත්‍රකම් වලට මේ රජයේ කොයිම අවස්ථාවකදීවත් නීතිය ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් කමක් ලැබියන්නේ. අද වෙනකොට රටේ ඕනෑම පුරවැසියෙක් නීතිය ඉදිරියේ සමානයි කියන තැනට පත් වෙලා තියෙනවා. පැහැදිලිවම මේ මාධ්‍යවේදියෙකුට කළ පහර දීමක් විදිහට වෙනම සැලකුවත් ඒ පිළිබඳව සම්පූර්ණ වගකීමකින් යුතුව අපිට කියන්න පුළුවන් අපේ හිටපු මාධ්‍යවේදිනේ කියලා මේ පිළිබඳව පිටිපස්සෙන් ඉඳලා ඒ පරීක්ෂණ කටයුතු යට නොයා හරියාකාරව සිද්ධ කරන්න ඕනි කරන සහාය ලබා දෙනවා. වගේම ඒක සිද්ධ වෙනවා. අන්තිමක් විදිහට ඒකට කවුරුවත් බලපෑම් කිරීමේ අවශ්‍යතාවයක් මතු වෙන්නේ නැහැ. ඒ සියලු දේවල් හරියාකාරව සිද්ධ වෙනවා. ඒවා සිද්ධ වෙනවාද නැද්ද කියන එක පිළිබඳව අපි අවධානයෙන් ඉන්නවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති දිවංගත ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ 112 වන ජන්ම සංවස්තරය නිමිත්තෙන් ගුණසමරු උත්සවයක් ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්වුණා. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුණුපුරා වන අම්රික් ජයවර්ධන මහතා ඒ මහතාගේ පිළිරුවට පුෂ්ප පහර දැක්වුවා. මෙහි ගුණසමරු දේශනය පැවැත්වූයේ මහාචාර්ය කේ.ඩී. පරණවිතාන මහතායි. ඔහු ජයග්‍රහණය කර ළඟා වෙන විට එතුමා ලංකාවේ බිහි වූ වයෝවෘද්ධම අගමැතිවරයා වුණා. මහත් දැනුම් සම්භාරයක් එක්රැස් කරගත්තා පමණක් නොව අවස්ථාවල සෑම විටම තම අත්දැකීම් පදනම් වූ ලිඛිත මූලාශ්‍ර අනාගත පර්යේෂණ සඳහා කල්පවතින ආකාරයට ආරක්ෂා කර තැබීමට නිසි පියවර අරගත්තා. ඔහුගේ ප්‍රඥාවන්ත පියවර නොවන්නට ජාතික සංගමයේ ලේඛන අපට අයිමිවන්ට ඉඩ තිබුණා.
ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ජීවන චරිතය පිළිබඳ ඡායාරූප ඇතුළත් ග්‍රන්ථයක්ද එළි දැක්වුණා. විපක්ෂ නායක ආර්. සම්පන්තන මහතා ඇතුළු පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියා. ගම්පෙරළිය රජයේ සංවර්ධන ව්‍යාපෘතිය රටපුරා සාර්ථකව ක්‍රියාත්මකයි. එයටතේ ගම්මාන තුළ මෙතෙක් සිටුණු කළවරස්ථාන රැසක් සිදු කරනවා. ගම්පෙරළිය ව්‍යාපෘති යටතේ ඇල්පිටිය බටුවන්හේන ඉගල්කන්ද නිවාස ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කෙරුණා. එයටතේ ඉදිකළ නව නිවාස 25ක් සඳහා විදුලි බල පහසුකම් ලබා දුන්නා. ඒ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් විදුලි මුලංකා වැඩසටහනද මීට සහය වුණා. ගොඩක් සතුටුයි අද මට මගේ නිවසට කරන්ට් එක ලැබුණා. අවුරුදු ගාණක් වෙන කිසිම නිවහනක් තුන්නේ මටේ කියලා දැන් මම හරි සතුටින් ඉන්නවා. මටේ නිවහන හම්බුණු නිසා අක්කර 16 ගම්මානෙට පාරවල් හදලා දීලා ගම්මාන තුනක් ඉදිකලා දුන්නා. ඒ නිවාස වලට විදුලිය ලබා දුන්නා. මට ලයිට් ලැබුණා අද දින. මට ගොඩක් සතුටුයි. මගේ ළමයි 4 දෙනයි මහත්තයයි මමයි ගොඩක් ස්තුති කරනවා. මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග සංවර්ධනයද ආරම්භ කෙරුණා. ගම්පෙරළිය ව්‍යාපෘති යටතේ ජයගම කනන්වත්ත මුත්තුමාරි අම්මාන් දේවාල මාර්ගය සිරිමල්ගොඩ පන්සල මාර්ගය ඇතුළු ග්‍රාමීය මාර්ග රැසක් සංවර්ධනය කිරීමට නියමිතයි. අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙම කටයුතු ආරම්භ කෙරුණේ. ගම්පෙරළිය වැඩසටහන අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා ආව නම් තමුන්නාසලාගේ මැසිපිලි අඳෝනා උඟාක් අවසන් වෙනවා. මම විශේෂයෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ ගම්පෙරළිය වැඩ ඉක්මන් කිරීම සඳහා විශේෂ අවසරයක් ගත්තා. විශ්‍රාම ගිය තාක්ෂණික නිලධාරීන් 13 දෙනෙක් බඳව ගන්න නොවැම්බර් මාසේ 31 වෙනිදා වෙනකොට මේ වැඩ ටික අවසන් කළා. බිල් ගෙවලා අවසන් වෙන්න ඕනේ. එහෙම අවසන් වුණොත් අපිට තවත් මිලියන 100ක් 200ක් ගන්න පුළුවන් වෙයි. ඉතිරි වෙච්ච වැඩ කටයුතු පිළිබඳව හොයලා බලලා ඒ ටිකත් ඉෂ්ට කරන්න. එල්ලංකා පද්ධතියට අයත් වැව් දහසක් ප්‍රතිසංස්කරණය කෙරෙන වාපි සංග්‍රාමයේ ඇරඹීමට තවත් ඇත්තේ දින 4ක් පමණයි. ඒ අනුව එහි ප්‍රධාන උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන්නේ මහවිලච්ඡය නබටගස් වැවසලේ. මීට අමතරව මේ වන විටත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැව් ප්‍රතිසංස්කරණය ආරම්භ කර තිබෙනවා. කුඩා වැව් රාශියකින් ඒකාබද්ධව මහ වැව පෝෂණය කිරීම එල්ලංකා පද්ධතිය මෙරට වාරිතාක්ෂණයේ විශිෂ්ටම නිමාව ලෙස අදටත් ලෝකය තුළ කතාබහට ලක්වන්නක්. වත්මන් රජයේ යළි පණ කන්වමින් සිටින්නේ එම විශිෂ්ට වාරිශිෂ්ටාචාරයයි. සිරිසර පිවිසුම ව්‍යාපෘතිය පසුගිය වසරේ ආරම්භ කළේ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ එල්ලංකා පද්ධතියට අයත් වැව් ප්‍රතිසංස්කරණය, මාර්ග ප්‍රතිසංස්කරණය සහ අලි වැට ඉදිකිරීම මූලික කර ගනිමින්. එම කටයුතු සිදු කෙරෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉංජිනේරු බලකායේ පූර්ණ ශ්‍රමදායකත්වයෙන් පස් වසරක සැලැස්මක් ලෙස ක්‍රියාත්මක එම වැඩපිළිවෙල සඳහා ජනාධිපති කාර්යාලයෙන් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 5000ක්. වසරකට රුපියල් මිලියන 10000 බැකින් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කෙරෙනවා. සිරිසර පිවිසුම ව්‍යාපෘති යටතේ පසුගිය වසර තුල පමණක් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කය තුල වැව් 24ක් ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. එලෙස ප්‍රතිසංස්කරණය කළ බක්මී වැව ජනතාව මෙම කාර්යය පිළිබඳව පළ කළේ මෙවැනි අදහසක්. මේ වැව අපේ මුදුන් මිත්තන්ගේ කාලයේ පටන් මේ වෙනතෙක් වෙච්ච සංවර්ධන වලින් සාමාන්‍ය සංවර්ධන තමයි වුණේ ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකායේ ඒ නිලධාරි මහතුන් ඇතුළු සියලු දෙනා සම්බන්ධ වෙලා. මේ පාර කරපු සංවර්ධනයේ අපිට ඇඟට දැනෙන සංවර්ධනයක් කියන්න පුළුවන්. අපට මේ වැව තියුනේ ඇත්තටම කියනවා නම් පුංචි වැවක්. මේ බන්ට් එක තියුනේ නිකන් කටුතු කොන්ද වගේ. මේ ඉස්මත්ෙන් පස් කපලා ගෑනලා බන්ට් එකට දානවා. බන්ට් එක හොදාගෙන යනවා. නැවත ඒ පස් වැව ඇතුළෙම තට්ටු බැඳිලා තියුණා. ඊට පස්සේ නැවත අධිකරු ජනාධිපතිතුමාගේ මේ සිරිසර පිවිසුම වැව් වැඩසටහන යටතේ යුද හමුදාවට වැව් සැදීම සඳහා බාර දීලා තිබෙනවා. අපි මෙහෙ ජීවත් වෙන්නේ ඇත්තටම කිව්වොත් මේ නියගයන්ට අහුවෙවි. මේ පාර නම් අපිට විශ්වාසයක් තියෙනවා. කුඹුරුවක්කර 205ක් තියෙනවා. ඉතින් මේ පාර නම් යලමහ දෙකන්න කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. දැන් දැක්කහම ඕන කෙනෙකුට සතුටක් දැනනවා. මේ වැව කොහොමද කියලා, බක්මීගමට මෙච්චර වැවක් තියෙනවදත් කියලා. අපේ ගම්වාසී සෑහෙන්න දුක් විඳිනවා වතුර නැතුව. නමුත් දැන් තමයි වැවක් විදිහට අපිට හදා දීලා තියෙන්නේ. ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් යුද හමුදාපතිතුමාටත් ස්තුතිවන්ත වෙන්න ඕන මේ වගේ අපිට වැවක් හදා දුන්නට. වැව් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමේදී වැව ඇතුළත පස් ටියුබ් 35000ක් අයින් කරලා තියෙනවා. ප්‍රතිසංස්කරණ කටයුතු පටන් ගන්නකොට වැවේ ජලධාරිතාව අක්කර අඩි 225ක් තිබුණා. දැනට අපි අවසන් කරනකොට ඒක අපිට වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා. අක්කර අඩි 275 දක්වා.
මෙවන විට වැව් 14 ප්‍රතිසංස්කරණ කටයුතු යුද හමුදාමකින් සිදු කෙරෙමින් පවතිනවා. වසර අවසන් වන විට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වැව් 59ක ප්‍රතිසංස්කරණ බිම කිරීම යුද හමුදාවේ අපේක්ෂාවයි. ජනාධිපතිතුමාගේ අරමුණ වන්නේ ග්‍රාමීය ජනතාවගේ යටතල පහසුකම් නංවාලන්න. ඒ අනුව තියෙන ප්‍රධානම ගැටලුව තමයි වැව් ප්‍රතිසංස්කරණය කිරීම. ඒක ඉක්මනට කරන්න ඕනේ. ඒ අනුව තමයි ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතය නංවාලන්න. අඩුම ගානේ කන්නයක්වත් වගා කරගත්තොත් තමයි ග්‍රාමීය ජනතාවගේ ආහාර ප්‍රශ්නේ විසඳන්නේ. ඒ අනුව තමයි ඉස්ලාම් ප්‍රධානතර දුන්නේ වැව් හදන්න. ඒ කියන්නේ ප්‍රතිඵලය දකින්නවා, වෙන සේවය දකින්නවා, මහා ජනතාව අපිව උනන්දු කරනවා, මහා ජනතාව පැසසුම් ලබනවා. ඒකින්ද අපේ නිලධාරී සෙබළුන්ගේ ඉතා උසස් මානසිකත්වයක් තියෙනවා. මේක හරියට කරලා මේ රටට පෙන්වන්න යුද හමුදාවට මේ වගේ වැඩ කරන්න පුළුවන් කියලා. ග්‍රාමීය මාර්ග සංවර්ධනය හා පාලම් ඉදිකිරීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් රටපුරා ක්‍රියාත්මකයි. ඒ ගැන තොරතුරු සංවර්ධන පුවත් විශේෂඟයෙන්. හක්මන ගංගොඩකම දකුණ හා ගංගොඩකම නැගෙනහිර ගම් දෙක යකරමින් නව පාලමක් ඉදිකෙරුණේ වසර ගණනාවක් පුරා එම ගම් දෙකෙහි ජනතාවගේ අපේක්ෂාවක් මල්පල කන්වමින්. වත්මන් රජය මෙම පාලම ඉදිකිරීමට රුපියල් 1,300,000ක් පමණ වැය කර තිබෙනවා. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යටතේ ක්‍රියාත්මක පාලම් 16 ව්‍යාපෘතිය යටතේ ඒ ඉදිකෙරුණේ. කඹුරුපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක පළාත් සභා මන්ත්‍රී චන්දන ප්‍රියන්ත මහතා අතින් නව පාලම ජනතා අයිතියට පත් කෙරුණා. අපේ යහපාලන ආණ්ඩුවෙන් මේ කටයුත්ත දායක වුණා. 3,00,000,000 අතිවිශාස මුදලක් මේ සඳහා දෑ වුණා. ඉතාම කෙටි කාලයකින් මේ සියල්ල නිමා කරා. නව පාලම ඉදිකිරීම නිසා ජනතාවට සිදු වූ සේවාව මා ඉතාම අගය කරනවා. ප්‍රදේශවාසීන් වෙනුවෙන් අපි මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. බෙයතර පැල්මඩුල්ල බැරන්ඩුව පාලමේ ඉදිකිරීම සිදු කෙරුණේ පවුල් රැසකට සිත සලසමින්. ආපදා කළමනාකරන අමාත්‍යංශය මේ සඳහා වැය කරන මුදල රුපියල් 20,00,000ක් පමණ වනවා. නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් කංකන්ද මහතා අතින් මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරුණා. බෙරුවල හල්කඳවිල දේවාකන්ද මාර්ගයේ කාපට්ටතුරා සංවර්ධනය කෙරෙනවා. ආසියා සංවර්ධන බැංකු ආධාර යටතේ ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් 1,650,000ක්. පවුල් 1,500කට ඉන් සෙත සැලසෙනවා. කිලෝමීටර 3.2කින් යුත් මෙම මාර්ගයේ සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් රජයට ප්‍රසාදය පළ කරනවා. අද තමයි අපේ ජීවිත ලොකුම සන්තෝෂ වැදගත් අවස්ථාවක්. හිතන්නේ මේ යන්න එන්න පාරක් නැතුව අවුරුදු ගානක් තිස්සේ කිසිම බලධාරියෙක් මේට ඉදිරිපත් වුණේ නැහැ. මේ රජය විසින් අපිට මේ සංවර්ධනය කළ දුන්න පාඩේ රජයට ස්තුතිවන්ත වෙනවා. පිල්ලුවම පාර පමණයි. මේ රජයට ගෞරවයක් දක්වනවා මම මේ පාර හදා දීපු ගැන. අසීමිත බලාපොරොත්තු පොදිබැදන් දෙමාපියන් දරුවන්ගේ අනාගතය ගොඩනගන්නේ තම බලාපොරොත්තු කැප කරගනිමින්. එහෙත් දිනෙන් දින ඒ බලාපොරොත්තු කඩාවැටීම කෙතරම් ඛේදවාචකයක්ද? එවැනි පුවතක් කුරුණෑගල අන්දරවැව ප්‍රදේශයෙන් අපට වාර්තා වනවා. නවකත්තේගම මහ අන්දරවැව ප්‍රදේශයේ පදිංචිව සිටින උපුල්සිරි හේරත් හා ධම්මිකා ප්‍රියදර්ශනී දරුවන් 5 දෙනෙකු මෙලොවට බිහි කිරීමට වාසනාවන්ත වුණා. එහෙත් ඒ වාසනාව අකලට මිලිනවන්නට වැඩි කාලයක් ගත වුණේ නැහැ. ඔවුන්ගේ පළමු දරුවා අවුරුදු 5කින් අක්මා දියවීමේ රෝගයෙන් මෙලොව හැර යන්නේ ඔවුන්ගේ ලෝකය කඩා බිඳ දමමින්. ඒ අකාරුණිකත්වය දෙවන වරටත් ඔවුන්ගේ ජීවිත ගිලගන්නේ නොසිතූ මොහොතකයි. ඔවුන්ගේ දෙවන දරුවා මාසයකින් සහ තුන්වන දරුවා අවුරුදු 8කින් මෙලොව හැර යද්දී මෙහි මත සිටින පටාචාරාවන් ගැන අපට සිහි නොවන්නේද? ඒ අප්‍රමාණ කඳුළු මතින් මෙම දෙමව්පියන් තම ජීවිත ගොඩනගා ගන්නේ බාල පුතා හා දියණියත් බලාපොරොත්තු තුල ඉතිරි කරගනිමින්. අක්මා දියවීමේ රෝගයෙන් පීඩා විඳින බාලපුතු සත්කමක් සඳහා ඉන්දියාවේ රෝහලකට රැගෙන යන්නේ අසීමිත උත්සාහයකින්. මහමඟට පවා බසිමින් ඒ සඳහා අවශ්‍ය රුපියල් 182,000ක් සොයාගන්නා දෙමව්පියන් අද එම දරුවාගේ සතුටු සිනහ දකින්නට වාසනාවන්ත වුණා. එහෙත් ඒ සතුට මත යලි ඔවුන්ගේ ජීවිත කඩා වැටෙන්නේ දියණියටද එම රෝගය වැළඳී ඇති බව දැනගන්නට ලැබීමත් සමගයි. මගේ මේ දරුවා ජීවත් කරවුවා වගේ මේ දුවගේ ජීවිතෙත් බේරගන්න උදව් කරන්න කියන එක තමයි හැමෝගෙම වැඳලා ඉල්ලන්නේ. මේ අපේ දුක බලලා අපි
යම් කිසි පිළිසරණක් වෙන්න කියලා මම ගරු ජනාධිපතිතුමාගෙන් සහ ගරු අගමැතිතුමාගෙන් ඉතාමත් නිහතමානීව කාරණකව ඉල්ලා සිටිනවා. වේදනාවෙන්ම ජීවිත ගැටගසා ගන්නා මේ දෙමව්පියන්ගේ දැස්වල තවත් කඳුළු ඉතිරිව නැති බව යලි යලිත් අප කිව යුතු නැහැ. ඔවුන්ට ඇත්තේ මේ කෙලිසිනා පාන සිඟිත්තියගේ බලාපොරොත්තු පමණයි. මේ ප්‍රශ්නය තවදුරටත් දෙවියන්ට හෝ කරුමයට හෝ බාර දෙනවාද? එහෙම නැත්නම් මේ රටේ ලෝකයේ සංවේදී මිනිස්සු බාර ගන්නවාද? ඒ මත තමයි මේ දරුවාගේ ජීවිතය රැඳී තිබෙන්නේ. මද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපනය කරනවා. ශ්‍රී ලංකාවෙන් මද්‍රව්‍ය තුරන් කිරීමට එම ඒකකය පිටිවහලක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ. මහජනතාවගෙන් විෂමද්‍රව්‍ය පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක් පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කරන්න පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තීරණයක් ගත්තා. ඒ අනුව මේ විශේෂ මෙහෙයුම් මැදිරිය පොලිස්පතිතුමාගේ ඍජු අධීක්ෂණය යටතේ ආරම්භ වෙනවා. හෙට උදෑසන 6ට මේ විශේෂ මෙහෙයුම් මැදිරිය පොලිස් මූලස්ථානයේදී ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. පැය 24 පුරාවටම ක්‍රියාත්මක වෙනවා. නැවත දැනුම් දෙනතුරු දින කිහිපයක් පුරාවටම මේ මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක කරනවා. මිස්ටර් ඉන්ටර්නැෂනල් සහ මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා 2018 අවසන් තරඟ පැවැත්තුණා. ඒ බත්තරමුල්ල වෝටර්සේජ් හෝටලේදී. මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දුන්නේ ITN මාධ්‍ය ජාලයයි. මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා 2018 ලෙස කිරුළු පැළඳුවේ පවනි විතානගේ මෙනවියයි. එහි දෙවන ස්ථානය හරිනි සිල්වා සහ තුනුනි ස්ථානය ටෙස්ලා සේනාධීරට හිමි වුණා. මිස්ටර් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා 2018 ලෙස අමන්ත අමරසේකරට කිරුළු හිමි වුණා. දෙවන සහ තුනුනි ස්ථාන හිමි වුණේ යොහාන් රොවෙල්ට සහ තුලාර බෙත්මගේටයි. නවදහනය ව්‍යාපාරික ප්‍රවෘත්ති වෙත. යුරෝප් ඉන්ස්ටිටියුට් ඔෆ් ප්‍රොෆෙෂනල් එඩියුකේෂන් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ උපාධි සහ ඩිප්ලෝමා සහතික ප්‍රධානෝත්සවය පසුගියදා පැවැත්වුණා. බණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලාවේදී උත්සවය පැවැත්වුණේ. කාම්බෝජියා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන මහාචාර්ය සී චන්තන් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස මෙම අවස්ථාවට සහභාගී වුණා. ජාතික සංහිඳියා කාර්යාලය මගින් සංවිධාන කළ විශේෂ නේවාසික වැඩමුළුවක් වේයන්ගොඩ සියනෑ විද්‍යාපීඨ පරිශ්‍රයේදී පැවැත්වුණා. දින 4ක් පුරා පැවති වැඩමුළුවට විද්‍යාපීඨ පුහුණු ගුරුවරුන් සහභාගී වුණා. ජාතික සංහිඳියාව පිළිබඳ දේශන මෙන්ම ප්‍රායෝගික වැඩසටහන් රැසක් මීට ඇතුළත් වුණා. මහරගම හයිලෙවල් පාර අංක 3 දරන ස්ථානයේ ස්පෙක්ස් බේ ආයතනයේ නවතම ශාඛාවක් පිහිටුවා තිබෙනවා. උසස් ප්‍රමිතියෙන් යුත් ඇස් කණ්ණාඩි සහ අවු කණ්ණාඩි විවිධ මාදිලි ඔස්සේ පහසු මිලට ලබා ගැනීමට මෙම ආයතනය මගින් අවස්ථාව උදා වනවා. ප්‍රවෘත්ති විකාශයේ අනතුරුව තත්පර 180 විශේෂාංගය බලාපොරොත්තු වන්න. ඒ සමගින් ITN ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk කාලෙට සාත්තර කාරයෝ දේශපාලන අනාවැකි කියති. සල්ලි කීයක් හෝ මිට මෙලවූ විට සාත්තරය තමන්ට ඕනෑ විදිහට කියන ප්‍රකට සාත්තරකාරයෝද ලංකාවේ සිටියහ. තමන්ගේ අනාවැකිය පුස්සක් වූ විට මං දැනගෙන හිටියා ඒත් කිව්වේ නෑ කියා ජාම බේරාගත් සාත්තරකාරයෝද සිටියහ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රාජකීය දෛවඥයා 2015 මහින්ද රාජපක්ෂ උඩින්ම දිනන බව කීවේය. ඒත් මහින්ද පැරදුනාට පස්සේ කිව්වේ පරදින බව දැනගෙන හිටියා බයට කිව්වේ නෑ කියාය. සාත්තරකාරයන්ගේ අනාවැකි දැන් විහිළුවට පාත්‍ර වී අවසන්ය. සංඛ්‍යා දත්ත සමීක්ෂණ ආදිය පදනම් කරගෙන දේශපාලන අනාවැකි කියන පිරිසක්ද සිටිති. ඒවා විද්‍යානුකූලය. එහෙත්
ලබා ගන්නා නියදි අනුව අනාවැකි වෙනස් වේ. කොහොම වුණත් දේශපාලනය ගැන ආර්ථිකය ගැන මතපල කරන ජාත්‍යන්තර අනාවැකිකරුවන්ද සිටිති. ඊයේ පෙරේදා මෙවැනි අනාවැකියක් ගැන අසන්නට ලැබී රාජපක්ෂ හිතවාදී මාධ්‍ය ආයතන කිහිපයක් උන්මාදයට පත් වී සිටි. මේ අලුත් අනාවැකිය කියන්නේ ද ඉකොනොමිස්ට් සංගරාවයි. මේ සංගරාව ජාත්‍යන්තර වශයෙන් දේශපාලන හා ආර්ථික කරුණු විශ්ලේෂණය කිරීමට ප්‍රසිද්ධය. මේ අය දැන් කියන්නේ 2020 වසරේදී මහින්ද රාජපක්ෂ ජලි බලය ලබා ගන්න බවය. මේ කතාව ගැන විශ්වාසයක් තැබිය හැක්කේ මේ අය මීට පෙර ලංකාවේ දේශපාලනය ගැන පළ කර ඇති අනාවැකි ගැන සලකා බලාය. 2015 මැතිවරණය ආසන්නයේදීත් මේ අය බරපතල අනාවැකියක් පළ කළේය. ඒ 2015 වසරේ පැවති ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ උඩින්ම ජයගන්නා බවය. නමුත් කුජීත ලෙස පැරදුනේය. ද ඉකොනොමිස්ට් කට්ටිය වරද්දාගත්තේය. ඔවුන්ගේ දත්ත විශ්ලේෂණය වැරදී තිබේ. මහින්දට ඉතා වාසිසහගත අවස්ථාවකදීත් පළ කළ අනාවැකිය පුස්සක් වූ නිසා 2020 මහින්ද රජවෙනවාය කියන කතාව ගැනද කලබල විය යුතු නැත. රාජපක්ෂවාදී මාධ්‍යන් විසින් පුම්බනු ලැබ තිබෙන චිත්‍රයට වඩා ඇත්ත කතාව ඊට වෙනස්ය. අද රාජපක්ෂවාදීන් කල්ලි කණ්ඩායම්වලට බෙදී වෙන්වී ප්‍රසිද්ධියේ ගැටෙන තත්ත්වයටද පත්ව තිබේ. රාජපක්ෂ පවුලේ සමාජිකයන්ගේ බල අරගලය බරපතලය. මහින්දට කොහොමත් නැවත අවස්ථාවක් නැත. යහපාලන ආණ්ඩුවේ දේශපාලන හා ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල හමුවේ රාජපක්ෂලාගේ පවුරු පදනම් දැන් සීග්‍රයෙන් ගැලවී විසිවෙමින් තිබේ. රාජපක්ෂවරුන්ට ජලි බලය ලබා ගැනීමට තරම් පුළුල් ජනපදනමක් කොහොමත්ම නැති බව පැහැදිලිය. ඔවුන්ට දිනවිය හැකි වෙනත් අපේක්ෂකයෙක්ද නැත. එක එක අනාවැකි බොන මොන විදිහට ලියා තැබුවත් මේ රටේ මිනිස්සු තීන්දු ගන්නේ තමන්ගේ හෙට දවසේ සුභසිද්ධිය වෙනුවෙනි. එක පවුලක පෝෂණය වෙනුවෙන් රටවැසියා යලිත් මෝඩ තීන්දු ගන්නේ නැත. අනාවැකි කරුවන්ට ටක්කෙටම කියන්න පුළුවන් එකම අනාවැකියද එයම පමණි. දැනට මේ ඇති සෙස්ස පසට.